welcome to Sangeeth Vlogs. ඔන්න අද ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු රසම රස කෑමක්. මේක ගොඩක් වෙලාවට කඩවල වලට ගියාම අපි ඕඩර් කරන කෑමක්. ඉතින් ලොලි ලොලි right kayaknya mereka orangnya karena kian kalimnya kami udah sini kayak laki lah full joli ini waktu itu yang agak mau ikut dak kian apa sih langsung kian be sutir kian be right itu nado ya kian orang nado deket ya lah kiamat aneh kalau ada yang agak ini nol right kami kian mau api mau nado ada hadan nih lah chicken devil lekak hadanne chicken devil lekak ammige ක්‍රමයට හදන්න යන්න ක්‍රමයට හදන්නේ ඊට කලින් කියනවා ඉතින් ගොඩාක් දේවල් ඉල්ලලා තියෙනවා මගේ දුවලා පුතාලා පුතේ දැන් ලොක්ඩවුන් එක ඇරුණාම එකින් එක අවශ්‍ය බඩු අරගෙන හදන්නම් දැනට ගෙදර තියෙන මේවෙන් හදන්නේ පොලොස් සැම්පල් එහෙමත් ඉතින් පොලොස් ගෙඩියක් එහෙම හොයාගන්න ඕනනේ දැන් කියපුව ඔක්කොම ලියාගෙන ඉන්නේ මේ බලන්නකෝ දැන් ඉතින් මගේ ලෝකේ ඔයාලා තමයි. මට දරුවෝ ගොඩක් ඉන්නකොට මට ආසයි. මේ බලන්න ඉල්ලලා තිබුණා තැඹුන් හොද්දක්, පැණි රස කෑම, පොලොස් සැඹුලක්, කිරිකොස්, එතකොට කොස් මැල්ලුමක්, අලු කෙසෙල් ගෙඩි, බෝංචි, බණ්ඩක්කා කොළ පාටට, පිපිඤ්ඤා උයන හැටි උදේ දවල් රෑ කෑම මෙනු එකක් අපි කන කෑම වේලම පෙන්වන්න කියලා තිබුණා. එතකොට වැව් මාළු හොද්දක් වම්බටු මෝජුවක් එතකොට 1 2 කියලා තිබුණා. අම්මා දන්නේ නැතුව ඇති chili paste හදන්න. ඒක තමයි ඔය දෙන්නේ නැති කියලා. චූට්ටක් යට තරහ ගිලද කොහෙද නෑ පුතේ. අපි එකින් එක දෙන්නම්. එතකොට ඔයාලට පේනේ අන්න මං ඉල්ලපු දේ අන්න මං ඉල්ලපු දේ කියලා. ඉතින් ඔක්කොම එක සැරේ දෙන්නත් බෑනේ පුතේ. ඒක නිසා එකින් එක දෙන්නම්. හරි අම්මි එහෙනම් අපි වැඩේ පටන් ගමු. රයිට් බලමු මොනවද අද චිකන් ඩෙවල් එකක් හදන්න ඕනේ කියලා ගෙදරදී. රයිට් අම්මි බලමු මොනවද අපිට ඕන කරන්න කියලා. පුතේ මම අවශ්‍ය කරන දේවල් මේ ලෑස්ති කරගෙන තමයි තියෙන්නේ. මුලින්ම මේ චිකන් ටික කපලා කයක් විතර සීසන් කරලා තියාගන්න ඕනේ. සීසන් කරන්න කලින් සීසන් කරන්නේ මෙන්න මේවා දාලා. ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු. එතකොට සෝයා සෝස් ටික. සෝයා සෝස් ටික, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු. දාලා මේක හොතට අනලා පැයක් මම මේක සීසන් කරගෙන තියෙන්නේ. මේක ෆ්‍රිජ් එකේ තිබ්බත් කමන්නේ අනලා. තියලා අපි අනිත් දේවල් සූදානම් කරගන්න අපිට වෙලාව තියෙනවා ඒ අතරතුරේ. හොඳද? right. දැන් මම එහෙම කරලා දැන් මේ ෆ්‍රිජ් එකේ තියලා ගත්තා. හොඳයි. මේ ගැන කියන්න කලින් මේක ඉස්සෙල්ලාම අපි කෙලේ බැද ගන්න ඕනේ. කෙල ටික මේක දැන් අපි ගම්මිරිස් කුඩු එහෙම යොදාගන්නේ. ලුණු එහෙම අපි කන ප්‍රමාණයට අනුව යොදා ගන්න. අපි ලුණු වැඩි කන්නේ නැහැ දැන් අපි අය ගෙදර නම්. ඒ නිසා අපි අඩුවෙන් දා ගන්නවා. තමුන් කන ප්‍රමාණයට දා ගන්න. මේ ගම්මිරිසුත් එහෙමයි. සැර කර ගන්න ඕන නම් සැර කරනවා. දැන් අනිත් යොදනේවත් එහෙම තමයි. තමුන්ට සැර කර ගන්න ඕන නම් දාන ප්‍රමාණයයි අඩු වැඩි කරගන්න අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් මෙහෙමයි මේ මේක කඩේ හදන එක වෙනස්. ඒකට තව ගොඩක් දේවල් දානවා ඇති රස කරගන්න. නමුත් ඉතින් අපි ගෙදර හදනකොට අපේ ආදරණීයන්ට දෙන්න අපි සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනනේ. ඒ නිසා අපි මේ ගොඩාක් දේවල් දාන්නේ ස්වභාවික දේවල් දාගෙන අපිට පුළුවන් විදියට රසවත්ව සෞඛ්‍ය ආරක්ෂිත විදියට තමයි හදාගන්නේ. මේක මට කවුරුත් කියලා දීලා නෙමෙයි මම හිතලා හදාගත්තේ. අපි දැන් ගොඩාක් අපේ තරුණ පරපුර පුරුදුලා තියෙන කඩෙන් ගන්නනේ. හැබැයි පුතේ මෙහිමයි. කඩෙන් ආසාවට ගිහිල්ලා හොටෙල් එකකින් කෑවට කමන්නේ අපිත් යනවා නේද පුතේ ඉඳලා හිටලා. ඒක ජීවිතේ වෙනසක් තියෙන්න එපා. එහෙම කන්න. නමුත් අපි ගෙදර දොරේ අපි මධ්‍යම පන්තියේ මිනිස්සු නිසා අපි මේ තරුණ දරුවොත් ඉතින් කොහොම හරි ඉගෙන ගන්න ඕනේ අපේ ප්‍රධාන ආහාර වේල් තුන රසවත්ව හදාගන්න. ඒක ඕන දැන් මම පුතේ මම අද මේ ලොකු වාදනයක් ගත්තා ටිකක් ඉක්මනින් මේක බෙද ගන්න අවශ්‍ය නිසා. හරි. තෙල් එක රත් වෙනවා. මම අපි මේක දාගන්න. Kita tamai chicken curry kamu itu awasnya permanen kapagan lah, bodak lo kuda kapagan nanti pak, bedanya pot chicken curry bodak kayak gini nawa gini nawa, ini sah kamu itu emang permanen kita kapagan. Itu bedanya sama atau mikiran dia berarti nawa mi sama hara daru halat ibu nawa manghitani mi bodak kahani taruna daru tamai ulu hal bedala tiaga nona dan pikiran halat ibu nawa. Putih ulu hal mehemai sodala velala tiyaganna bedalama tiyagatthoth ara kal yanakota eke suwanda nathi wela wage yanawa bedala daanna awashya dewaluth tiyenawa anawashya dewaluth tiyenawane mama samahara dewalata den mage kirimalu hoddata ehema mama daanne me badinne amuwen daanne samahara dewal tiyenawa bedala daaganna one ewa එතකොට උළු හාල් අපි අර කළු කුඩු එක දාන ඒවට කළු කුඩු එක හදනකොට අපි බැදලා එකතු කරලා තියෙනවානේ. එතකොට ඒ කළු කුඩුත් එක්කම කරනවා නම් උළු හාල් දා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ බැදපු උළු හාල්. මේ එතකොට තව අහලා තිබුණා නේ කළු කුඩු හදනකොට ඇයි මේ සූදුරු එකතු කරන්නේ නැති කියලා. පුතේ බැදපු 3-5 හදනකොට තමයි සූදුරු අර මහදුරු ඔක්කොම එකතු කරගන්නේ. කළු කුඩු එකට සූදුරු අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක තවත් එතකොට අපි පහේ කුඩුත් එකතු කරනවානේ ඒකත් එක්ක එතකොට වැඩි වෙලා රස වෙනස් වෙන්න පුළුවන් කහට රහ වෙන්න පුළුවන් අන්න ඒ නිසා right chicken nami kan paling ada suwanda ini eh season කරලා තියාගත්ත නිසා සුවඳ එනවා දැන් තමන්ට අවශ්‍ය කරන මේක දැදි ගමු අපි ටිකක් වැඩි පුර බැදලා තමයි ගන්නේ අර අමු සත්ත්වයට කන්න එහෙමත් හදන්න පුළුවන් නමුත් ඒකට අපි වැඩි ආස නැහැනේ අපේ ගෙදර. අනුවාස විදියට හදා ගන්න ඕනේ. තමන්ගේ හිත් ප්‍රමාණයට දැදගත්තාම හරි. අහලා තිබුණා මුත්තේ මේ සමහර දරුවෝ අහලා තිබුණා මේ චිකන් කරියක් හදන්නකෝ මේ මාළු ඇඹුල් තියල් එක හදන්නකෝ කියලා. ඒ දෙකම අපි කරලා තියෙනවා වීඩියෝස් ප්ලේලිස්ට් එකේ පළලට ගිහින් බලන්න cook with mom කියන ප්ලේලිස්ට් එකේ අරගෙන යන්න. ඒක තියෙනවා. නැත්නම් YouTube එකේ සංගීත් vlogs channel එකේ වීඩියෝස් වල බලන්න පළලට ගියාම තියෙනවා. මේ අනිත් එක කියන්න ඕනි මම මේ අපේ ප්‍රධාන ආහාර වේල් වලට ගන්න සියලුම දේ මම හදන ක්‍රමේ මම කියනවා ඔයාලත් අත්දැක බලන්න ඒක රසයි නම් ඒක කරන්න ඒකෙනින් නවතින්න එපා ඔයාලත් නිර්මාණය කරගන්න ඒක තමයි වටින්නේ තව දේවල් තමුන් දාලා නිර්මාණය කරලා බලන්න අනිවාර්යෙන් දැන් අපි මේක බලමු සැරේ වරින් වර අපිට ඕන ගාන මොකක්ද කියලා බලා ගන්න ඕනේ තමුන්ට ඕන ප්‍රමාණයට බැදෙනකොට ගන්න දැන් අපිට තව ටිකක් ඕන මේ ගානටත් පුළුවන් මේ ගානට කන අයත් ඉන්නවා දැන් මේ කෙල් එකට එහෙම කනකොට සමහර වෙලාවට අපිට මේ වගේ තත්ත්වෙට බදකුවා අවු වෙනවා නේද ඔව් ඒක නිසා අපිට ඕන ක්‍රම ගානට අපි කරගමු මේ පුතේ මම අහලා තිබුණා මින් තව දුවෙක් මේ 3-5 නෙවෙයි කොත්තමල්ලි කුඩු කොහොමද කොටාගන්නේ කියලා අනේ පුතේ මේ බැදලා කෙටුවොත් ඒකේ රස වෙනස් වෙනවා. ඒ නිසා තියෙනවා සුපර් මාකට් වල එහෙම එකෙන් ගන්න පිරිසිදු ලොකු ආයතනකින් කරන එකක් නම් පිරිසිදු කොට කරනවා ඇති කියලා අපි හිතනවා. ඉතින් මම ඒකයි ගන්නෙ මේ මොකද ග්‍රයින්ඩර් එකේ කොටලා අපිට ඒ විදිහට ගන්න බෑ ඒ ක්වොලිටිය ගන්න බෑ. මොකද කුඩු වෙන්නම කෙටෙන්නේ නෑ. බැදලා නම් කොටා ගන්න පුළුවන්. නමුත් බැදලා ගත්තාම ගන්නෙ නෑ කොත්තමල්ලි කුඩු. අමෝට ගන්න ඕන නිසා අපිට වේලලා කොටා ගන්න. වේලුවත් මේ මම එහෙම කොටා ගත්ත කලින් හැබැයි ඉතින් අර ගොඩාක් පවුඩර් වෙන්නේ නැහැ. ඔව් ඒක නිසා මේ ඒක නිසා මම දැන් කඩෙන් ගේනවා මම හිතනවා ඉතින් දැන් ලොකු වට කරන අය පිරිසිදුවට කරනවා ඇති එහෙම නැතුව බෑනේ නේද අර ප්‍රමිති කාර්යයන්සේ මේවා අනුමැතිය දෙන්නේ එහෙමනේ කියලා හිතනවා ඉතින්. ඔව්. හරි පුතේ දැන් මේක අපිට ඕන ප්‍රමාණය මේ තියෙනවා. දැන් අපි කැමති ගානට චිකන් එක බැදලා තියෙන්නේ. අපි දැන් බා ගන්න යන්න. ඔව්. මේ ටික අයින් කර ගන්නවා දැන්. රයිට්. තෙල් හොඳටම පෙරලා අයින් කර ගන්න ඕන. මේ වගේ හැන්දකින් පෙරනවා හොඳට. අපි කොලයකටත් දාගන්නේ තෙල් ටික එකට. එතකොට උරා ගන්න නිසා උරා ගන්න කොලේ පේපර් එකේ තමයි දාලා තියෙන්නේ. දාන්නේ. Itu kita tidak ngobatinnya. Right. Jadi kalau ada kena topik. Jadi itu chicken ටික බැද ගන්න ගමන් පොඩි දෙයක් කියන්න ඕනේ. අර එනසාල් නැහැ කියපු වෙලාවේ වීඩියෝ එකේ යටින් කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා අපි ළඟ එනසාල් තියෙනවා අපි ඇඩ්‍රස් එක දාන්න එනසාල් එවන්නම් කියලා. අනේ බොහොමත්ම ස්තුතියි. ඉතින් YouTube එකේ නිසා ඒකට ඇඩ්‍රස් එක පෝස්ට් කරන්න අපි පෙළඹුණේ නැහැ. සහ මේ තව කෙනෙක් එකට යටින් කමෙන්ට් කරලා තිබ්බා අම්මේ කියනවා මේ මෙහෙම කියලා තියෙනවා ඒකට ස්තුතිවත් අඩුම තරමේ කියලා නැහැ කියලා. නෑ එහෙම නෙවෙයි. බලන්න පුළුවන් හැම කමෙන්ට් එකම බලනවා. නමුත් අර කමෙන්ට්ස් එන්නේ සමහරක් වෙලාවට සමහර කමෙන්ට්ස් මගේ ආරෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි කරන අනිත් වැඩත් එක්ක තමයි කමෙන්ට්ස් වල රිප්ලයි කරන්න. ඉතින් හැම වෙලාවෙම මම නැතත් අම්මි බලනවා. ඒක අම්මි හැමදේම කියවනවා. ඔව් දැන් ඒක මට මිස් වෙච්ච නිසා තමයි අම්මි මතක් කළේ. ඉතින් ඒකට බොහොම ස්තුතියි. කවුරුත් එහෙම වැරදියට හිතන්න එපා. එහෙම මගේ ආරලවත් කාවත් නොසලකා හැරලවත් නෙවෙයි. ඉතින් Facebook එකට හරි මගේ Instagram එකට හරි කවුරු මැසේජ් එකක් දාලා තිබ්බනම් එයාට මම ඇඩ්‍රස් එක යවන්න තිබ්බා. ඉතින් බොහොම ස්තුතියි ඒ රික්වෙස්ට් එකට. Thank you so much. ඔක්කොම ආදරේ කරන අතරේ අම්මි හොල්මන කියලා තිබුණා ඒක වන්නේ. එයාටත් බොහොම ස්තුතියි. ඉතින් ඔයාලා මේ හදන හැම කෑමක්ම අම්මි හරි මම හරි දෙන රෙසිපි එකක් try කරලා ඔයාලාගේ එන output එක කොහොම හරි ඔයාලා හිතන ඔයගලන්ට සන්තෝෂ වෙන්න පුළුවන් ආකාරයට ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න Instagram එකට සංගීත් සතරසිංහ කියලා ඉන්නවා. ඒකට අප්ලෝඩ් කරලා ඔයාලගේ Instagram එකට අප්ලෝඩ් කරලා ඉවල ඒක මට tag කරන්න story වල මම අනිවාර්යෙන් ඒක repost කරනවා. ඒක අම්මිටයි මටයි දෙන්නටම ලොකු සන්තෝෂයක්. right. Ya terutama bajinnya kan beda kata mata kerana. Abi gana dewa tiga putih mata kerana mau. Mehi ini tiga telia kita amu miris tikak. Kara pinca tikak kapagi na. Ini sal kara amu nanti ada dia kona. Ini terkara amu nanti tienno. Ini sal prasne tienno. Nanti ini sal. Seirat tiga putih na. Mata ikat meja wasul prasne aku neh. Seirat gana. Jadi hampir tiennawa, burundu potak kone, api itu orang headache itu mikapagan puluang, memal miris karla, carrot tika, terus leeks tika, ini gitu, meikat tapi itu orang headache itu kapagan, kita wasin tamai mama kapanne, me bombay dono tika, takalip tika, talagat kesudulono, talagat tingkuru, kari miris tika. Takutnya tak kali sos orang ini nama, tapi dah high orang ini nama make oyster sos. Orang ini nama make. Ekor kalau di kamera brand ini kan berubah. Poltel lah orang ini nama. Right. Kita main orang. Mang kita ni putih make. Katu nanti chicken gan orang Honda ini, kita main orang ini nak ikan apa ni hadan ni. Katu nanti chicken kian ni. Boneless chicken gan orang Honda ini. Oh. Hari oh emas. Katanya tuh kan puluhanan sama, honda. Berarti chicken katak apa namanya? Eket putih gantian. Iya lah, kamu kayak mati gitu kita ganti puluhan. Chicken sah kartu begini chicken kan kita nomor takin kami macam ini. Wah, batik kita telah dina kita sekolah nak kali. Eka batik kita sekolah set kita beda kan kan ni. Itu kita sama ni. Pasai deh itu beri perisak. Inna abis itu eka batik beda kan. Hemong batik deh. Itu chicken kelai bitter itu kami beri kan nama harum ini. Selamat ni. Oh, batik kita Arab bukan patas kan chicken kelai arakan no. Kita mungkin ini kemash pelayan rasanya kok. Chicken nasi itu kita dengar. Hari sunda itu sekolah nak kali kami. Hari sunda itu. Mata sunda itu gederin nak kali. Eh kami katakan buka kali mangi ke hiting goda pindi hari. Dengar mana mereka tapi ter orang apa mani. Ramuan pada. Awal. Ini cadu itu dedekan orang nang ini bidiran nak puluang. Tapi mereka mana itu samai dedekan ni. Orang off kerja. Ini ini teri tiga kali itu kan dan nanti kapal ini nanti ada, tapi ini tiga kerana lain tu. Right. Tengah api makan hilang kerana. Hilang kerana yang ini mereka ada kan nanti. Oh, nama rumah hari kerana tiennya. Tapi lesi hari. Lesi hari, orang bajunya agak terputus mereka itu, ඇලුමිනියම් නොවන භාජනයක් තියෙන අයට එහෙම කරගන්න පුළුවන්. මම මේක ගත්තා මට තියෙන භාජනේ. ලොකු දෙයක් නෑ. ඉතින් අවසානෙටනේ ඔය තක්කාලි එහෙම එකතු කරන්නේ. ඒක නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක මේ ලෙවල් එකක් දැම්මත් ඒගොල්ලෝ අර මේ චීනා චට්ටි මේ වොක් එක තමයි හදන්නේ. මට ඉඩ තියෙන ඕන නිසා මම මේ භාජනේ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඉතින් නෝන් ස්ටික් pan එක පුළුවන්. පුළුවන්. non stick pan එකක මේ ඇත්තටම ඇඹුල් දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. ඇලුමිනියම් වල තමයි ඇලුමිනියම් එක්ක එක ක්‍රියා වෙලා මේ අර අගුණ වෙන්නේ. ඔව්. හරියන්නේ. තු මොනවාද මුලින්ම දාගන්නේ මේකට? ඕකට මුලින්ම පුතේ ඔන්න අපි කෝල් තෙල් ටිකක් දාගන්නවා. right. මතක තියාගන්න හැමෝම මේ මම කරන ක්‍රමයේ විතරයි. තව ක්‍රම තව අය කරනවා ඇති. මේ මම අත්හදා බලලා අපිට සුදුසුයි කියන විදිය හදාගත්ත විදිය. අම්මී අපිට හදලා කන් දෙන ක්‍රම වේදේ. පොල් ටික රත් වෙන තියලා වතුර ගතිය ඉවත් වෙන රත් කරලා ගන්න තලාගත්ත ඉඟුරු ටික. මුලින්ම දානවා තලාගත්ත ඉඟුරු ටික. ඊට පස්සේ දානවා සුදු ලුණු ටික. හැබැයි පොල් තෙල් ටිකක් ඇත්තටම අර මේ මිශ්‍ර නොකරපු පොල් තෙල් වෙනකොට හොඳයි. මේක ලැබෙනවා තමයි ඒ සුවඳ එහෙම එන්නේ. ඔව් නැත්තම් සමහර හොඳ පොල් තෙල් නැත්තම් වතුර ගතිය තියෙන ඒවා නම් එහෙම දෙන්නේ නැහැ තමයි. එතකොට ඒකේ ඊළඟට ඔන්න අපි ඊළඟ පිට එකතු කරගන්නවා. මෙතනදී එනසල් තරම්බු නැටි දාන්න ඕන, සේර කෑල්ලක් දාන්න ඕන, රම්පේ කොලේ එතකොට පුරුදු කරපිනිසා අපි දැන් මුලින්ම දැම්මා සලාගත් ඉඟුරු සුදු ලුණු, ඊට පස්සේ ඒක පොඩ්ඩක් හත්වෙනකොට දැම්මා තේර එනසන් රාම්බු නැට්ට සම්පේ කරපිනිසා පුරුදු දෙස්සා. මේක බැදීගෙන එනකොට ඔන්න අපි එකතු කරනවා සීනියට දිගට කපාගත්ත අමුලස් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ කැම්මෙල් ඕන නිසා කැරට් ටික එකතු කරනවා. right. කැරට් අමුලස් දාගත්තා. ඔව්. ගාන්ටාර කීන්නේ. දැන් පොඩේ සුවඳනගෙනවා. කෑල් මිරිස් ටික එකතු කරගන්නවා ටිකක්. මේක අපිට තර අවශ්‍ය ප්‍රමාණයට තර අඩු වැඩි වෙන්න දාගන්න. හරි. ඔන්න අපිට අවශ්‍ය ප්‍රමාණයට ඊට පස්සේ චිකන් ටික එකතු කරනවා. ඔන්න දැන් අපි දාගන්නවා මේ බැලුම් ටිකට චිකන් ටික. right. දායන් ටික සාමාන්‍ය ක්‍රමයට දාගන්න. කොඩින් දාගත්තේ. දැන් පුතේ මේකට එකතු කරනවා තක්කාලි සෝස්. තක්කාලි සෝස් ටික කරනවා. දැන් අපි දානවා ඉතිරි ටික. ආලුමිරිස්සුයි ලීක්සුයි දාගත්තා. ඔන්න අපි දානවා ඔයිස්ටර් සෝස්. නේද අපි දැන් දාන්නේ? ඔව්. මේ ඔයිස්ටර් සෝස් එකේ පොඩ්ඩක් දාන්න. මේක අරගන්න බැරි වෙලා දෙන්න. හරි. එකක් දානවා. කඩේ තව තව දේවල් රස වෙන්න දානවා ඇති. අපි මේකට දාගන්නවා. හරි. ලුණු තමුන්ට බලලා දාගන්න ඕන ප්‍රමාණය. හරි. හරි. අපි දැන් ලිප ඕෆ් කරනවා. ලිප ඕෆ් කළා ඔන්න. ඔන්න ලෝණු තක්කාලි ටිකක් දාගත්තා. අදිමුඩිය තමයි වැඩි යන්නේ දඩ බඩ ගාලා. මොකද රත් වෙලා වැඩි වෙන්න පුළුවන් සෝස් ටික. ඒ නිසා ඔන්න අර සාචි රස්නේ දෙනවා. ලුණු බලලා අපි ලුණු එක්ස්ට්‍රා කරගන්නවා. ඕද පාට එකේ ෆ්‍රයිඩ් රයිස් එකට ෆ්‍රයිඩ් රයිස් එකට මරනවා. මේක දැන් ගොඩක් දෙනේ පුරුදු වෙලා තියෙන්නේ මේ කැරට් ටික තක්කාලි ටික කන්නේ නැහැ. චිකන් ටික විතරක් කාලා නිකන් එහෙම නෑ. මේකත් ගුණයි. මේක කන්න ඕනේ. රසයි මේක. මේ මාළු මිරිස් ටික තක්කාලි ලුණු ටික මේ කන්න ඕනේ. දැම්පොතේ අපි රස බලලා ලුණු අපි එක්කම කරගමු. right ලුණු රස රස බලලා තව සෝස් අවශ්‍ය නම් දාගමු නැත්නම් ලුණු දාගමු. ඔයා බලනවද මම බලනවා? ඔයා බලන්න ඔයාගේ ගානේ ටේබල් එකේ රස බලන්න යන්නේ මම. සුපර්බ් අම් මට මොනවද දාන්න ඕනේ ගානට දින හැමදේම සුපිරි. ආයේ කියන්නේ කඩේ කන ටේස්ට් එකට වඩා වෙනස් රහක්. හැබැයි ඒ රහ හැමදාම කඩේ මෙතන මතක හිටින රසක්. හද බලන්න මේ විදිහට නියමයි මට නම් සුපර්. ඉතින් භාජනයට දාගන්න ඉතින්. right. එහෙම භාජනයට දාගන්න. මම ඕපෙනවා. මෙන්න තියෙනවා අපි හදාගත්ත chicken devil එක. අම්මිගේ ක්‍රමයට අපි දැන් භාජනය කරලා දාගන්න යන්නේ. ඊට පස්සේ අපි දවල් බත් එකත් එක්ක මේ කන්න තමයි හදන්නේ. ඔන්න ඔහොමයි ගෙදරදී chicken devil එකක් හදාගන්නේ. අපි මේ ක්‍රමයේ follow කරලා බලන්න. ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන්. සහ රස ගුණ දෙකම පිළි කෘතිම රසකාරක නැති chicken devil එකක් try කරලා බලන්න. අනිත් එක තමයි මේ කැරට් එහෙම ගොඩක් තැම්බෙන්න අරින්න ඕනේ නැහැ. මොකද ඒව අමුන් කන කරවට තමයි රස තහ ගුණ තක්කාලි ඒව කන්න මේවා. මේක රසයි. සෝස් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට යොදා ගන්න. ලුණු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට. කෑලි මිරිස් යොදන කොටත් හැර අවශ්‍ය නම් වැඩි ටිකක් දා ගන්න. බබාලට එහෙම දෙනවා නම් ටිකක් අඩුවෙන් දා ගන්න. ඔයාලට හදවත ඒ ටික එකතු කරගන්න. ක්‍රමී ඔන්න මං කිව්වා. right. ඉතින් try කරලා බලන්න ගෙදරදී හදලා බලලා ෆොටෝ එකක් Instagram එකේ story වලට upload කරලා මාව tag කරන්න. සංගීත් සතරසිංහල මම Instagram එකේ ඉන්නවා. මම අනිවාර්යයෙන් repost කරනවා. ආයෙත් කියනවා පරිස්සමින් ඉන්න ආදරේ හැමදාමත් ඔයාලට මතක ඇතුව subscribe කරන්න, share කරන්න සංගීත් vlogs.